සිත්්ගල්ලේ ආනන්ද සිරි හාමුදුරු අපේ කාරණාව ගැන කතා කරලා තිබුණා. අපි මේ ඉකං එක අරගන මේ කාරණාව ගැන කෙරුණු සාකච්ඡා ගැන යහපත් තේවයි ගැන යහපත් ගන සමාජරය හපත් ව පොසිටි විදියට මේ සමාජදය බලපු ගැන දිගින්දිකටම කතා කරන ොටිකටික අදා අපේ පොඩිකතාවෙන් තිත්තකල්ලේ ආනඳදි සිරි හාමුදුරුවු මේ ගැන දක්වපු අදහසක වන්ාන්සේගේ. Uh, YouTube එක තිබුණා තව වෙනත් ඒව ඇත් තිබුණා මේක තිගතික හරි කතා කරල තිබුණා එ හැම තැනදිම හාමුදුරුවෝ මතු කල්ල තිබුණු අදහස තමයි එකනේ මේක මේ කියාපු දේට එකඟ වෙන්න බෑ එකති අපිත් කියනවනේ. හැබැයි අ ෆයිල් උත්සගනCIDකට යන හාමුදුරුවරු සහ මේක ගැන වෛරීසාගතව? හිරේදාන්න ඕනේ මුට හොඳ වැඩක් කරන්න ඕනේ එහෙම කියාපු අය ගැනසාහ එකළන්ගේ ආකල්පය ගැන හරි හොඳ මතුකිරීම් කරනවා එකැනේ මොකද මේ මේක ශ්‍රී ලංකාවද එෙමනත්න් සෞදධියරබී දෙන ඇෆිනිස්ථානයද මොකදද මේ කියලා මෙන්න මේක තමයි අපිත් කිව්වේ කතා කරන්න කියලා. එකන අපි හැමදාම බලාපොරොත්තු වනේ එන්න එන්න රටවල් ප්‍රගතිශීලී වෙනක සාහ ලිබරල් වෙන නිදහස් වෙනක ගැන එකපාරටම මෙන්න ආගමට විරුද්ධ වචනයක් නිසා මිනිියෙක්කෝ බෙල්ල මිරි කළ අපායකට ඔබනෝ. ඉ එතකට ඒ සම්බන්ධයෙන් කතා කරන මහා ප්‍රගතිශීලී මිනිසු මෙච්ච්‍රකල් සමාජ සාධාරයයට කතා කරපු මිනිස්සුතාරන අ මිනි කියපු වචනය තියන වරද ගැන. එකකළ කතා කරන්නේ නැහැ අර රාජ්‍ය යන්ත්‍රණය පාවිච්චි කරපු ඒ දරදඩු සාධාරණ දෘෂ්ට නීති අඩුව ගැන කතා කරන්නෑ. ඔන්න ඕෝක ඉ තිතකල්ලේ අනසිේ හාමුදුරුවෝ ත පිටිදේ සි ඒවත් සමන්තබද්‍රර ගැන අදහස් පල කරන. ඒත් හරි වැදගත් මොකද පිටිදේ සිරිදම්ම ළඟ හිටපු. නිසා තිතගල්ලේ හාමුදුරෝ සියලු විස්තර දන්නවා සසා අභියෝග කරනවා මැක්කෙක් කිව් හම මරු කතාවක් කිවවා. ඔවු මේ මැක්කා. කියලා මරු කතාාවක්කිව වුලෝොටත් ඉදිනවා ඇට දෙකටත් ඉදිනවා කියලා ඉති ඒවා අපි මේ ගන්නේ වෛරීසාගතවනෙම මේ මේ රට විනාස කරන හොර මහනෙක් සම්බන්ධයෙන් අපේ තියන විරෝධය අවසානයේ බුදුදහමට විරුද්ධ දෙයක් විදියට නිර්වචනය වීම ගැන තියන අපේ විරෝධය එකන පල කරන්නේ මේගල මයි ල්ලුනේ මේ පිුවේ සිරි දම්මේවත් සමත බද්‍ර තමයි මගල තයි ල්ලුනේ අපිට මේ චෝතනාව එල්ල කරලා මේක ආණ්ඩුව ආරහා පාර්ලිමේන්තුව ආරහා හිරක තෙත්ට යනකං ගමන් කරවන්න. එ අපි තිත්තගල්ලෙ හාමුදුරුවන්ට අරාධනා කරන්න කැමති අපි කැමති ආම්දරෘෙක්ක සාචාව කරන හැමදයක් ගැනම ේකාරය ගැන වි රක්නේ මේ හමදයක් ගැන. මුදරුවන්ගේ ඟ න්න කවර මේ සාචාව දක්ව හමුදුරට ෙව කියලා අපට උතරයක් දෙන්න අපිට පන විඩියත් දෙන්න ඉන්පස්සේ අපිට පුළුවන් ඒ සාකච්ඡාව සූදානම් කරන්න එති අපි බලමු ඉදිරියට අ හාමුදුරුවෝ කියන විදියට සමන්තලා ඉරාජ්කුක් කලා සහ තවත්තාය කොහොමද මේ අසාධාරණ සමාජ නීතිය තවදුරටත් රැකගෙන යන්නේ කියලා ඔොන්න අද අපේ මාතෘකාව සමන්ත සමඟ විනෝද සමය. දැ ඔබ දන්න ඔබ දන්නවත් දන්නෙත්න නොදන්න පොඩ්ඩ නික කෙටෙන් කියන්නද. මේ හාදයා මුල්කාලේ පටන්ගත්තෝ හියිතිය එක දොර මඩලා වගේ එකන්නේ ඒවා ඇැතරම ිනික මාර වැඩසරහන් විදියට සම්මාන නීය වැඩසහන් විදිර කෙරුනට අර සූියප පෙරුමගේ මැල්ලුම් මුට්ටිය ගැන කියල හෙම පටන්ගත්තේ මාරවිදියට එඒවුණට ඒයි තිබුණු සමාජ විරෝධී ස්වභාවය මිනිසුන්ව ආපස්සට ගෙනියනේ එක ප්‍රකතිශීලිත්වය නසන ආකාරය. මිනිසුන්ව සාම්ප්‍රදායික තක්කටි දේශපාලනයට හිරකරන විදිිය. විවිධ වටිනාකම් ඔස්සේ කියමින්. අන්න ඒවගේ තැනකින් තමයි මේ හාදයක් මතු වෙන්නේ ඉට පස්සේ යග විනෝධ සමය. යන ස්වර්ණවායිනය හරහා හොමොහොම ිල්ලා. අපි මැදිහත් වෙන යම් බෙලාවක දෙදස් දහය කොලා හරි මැදිහත් වුණම එයට ඒවට උත්තරදී ගන්න බැරුව ගුහාගත වෙනෝ ඊට පස්සේ ගේ හාමුදුරුවල් ගුරුහාමුදුරුවෝ පරවාහර චන්දරතන මට මතක විදිහයට හරිනං. මෙය වයින් කරන ඔප සම්පදාවෙන් අයින් කරනවා එහම්‍රකාශයක් නිකුත් කරල ලබන ට පසෙ තමයි ටිකකාලයක් හැංගිල ඉඳල මේ බෙල්ලන්තර ආපව් කට්ටිය එකුතු කරගෙන ඔය සෙට්ටවෙන්නේ දැංගින්න තැනට ඒ අතරේදී ඒ අතර මැදදී දේශපාලකයොත් එක්ක විධ අන්ද මේ ගනු දෙනු කරනවා ඒ ඇන්නේ රාජ පක්ෂලා එක්ක ගණුදුනු ධදිගරම කරලා නිකං ඒ දේශපාලන සරණ ඔස්සේ තමයි මේ තැනට එන්නේ. ඒක ගැතම ඇයට තිිතගල්ලෙ හාමුදුරුව කියන්නේ මයා පවාදුන්නා අපේ සටනගේලා. එක ඇත්ත අදටත් ඒ කරනවා අද එදාට වැඩිය තම දරුණු විදිහට කරනවා. අනල්ලි කක්‍රම සිංහත් එතෙන්ට යනවා මහිදරාජ පක්ෂත් යනවා ජොස්ට නුත් යනවා ඔක්කොමයනවා. ඒ න්නේ මොකද ඒ කඳවුර ආරක්‍ෂා කිරීමේ ආගමික නියෝජිතය තමයි මෙයා රට මෙයාගේ විනෝධ සමය තව දිගදුරට ගමන් කරනවා ඒ තවම මේ මේ එකන්නේ කවුර හිතුවනං ඒ මේ ආගමික මට්ටමින් නැවතිලා තියෙන කියලා නැහෙම නෑ ඒක යන්නේ රාජ්‍ය අත්පත් කර ගැමි ගැනීමේ වුවම න අවෝස්සේ තමයි ඒ ගමන යන්නේ අ ඉරාජ් කුක්කාවගේ විලුකාරයෝ මැද්දට පනින්නේ නිකං නෙමයි එකනිකාර ක ස්කාරයක් ව කියෙන යිල් ොද හාහමතර න එම කියන්නේ. ඒ ඇවිල්ලා ඒ නිකං ජෝකරල ඇවිල්ලා කරන්නේ ද මයා උඩදාන වෙන කවුරුත් නෑන. වන කකවරුත් නෑය හරින්දි්‍ර ජයලල්ල ඉටකුවම ඉසරගිය මයිතන දැන් යන්න නඇති දන්න. කොමරි ඒ වගේ ජෝකරල එනවා. එකත් අර අරක නියෝජිතයෙක්නෙ. ඇවිල්ලා අ මට. ජප පන් කරනෝ කියෙන මක කීමෙන් කියන්න හාමුදුර වනේ මට ජවිපික පන් කන්න ොතුවා. ති ඉරාජකුක්ක කියෙන නම මනෙේ දැම්මේ මේේ පිතගල්ලේ හාමුදුරුව උන්න්නන්සටේ ඒ ගෞර හහිමිවෙන්න ඕනේ. කවර හිතුවත් මේක නිකං ගං ජෝක එකක් කවරුත් ගනන්ගන්නෑ ඉතින් ඔහේ මෙයා ඉතින් කෑගගාරවම වකර කර පරණ ඉටපු ජනාධිපති ලයින්න ජනාධිපති ලයි එක් ඇවිල්ල අර හැකර කතක්තියෙන ඕක එක කෙව කිය කිය මර පොරක්වා වගේ. මේ රඟපානෝ එති ඒ අස්සේ තරගෙට එකන තමන් එක තරගෙට එනවාගේ තේරනොත් කවරු වරි තමන් තමන් මේ සමාජ දේශපාලික වාදයට කවර දෙෙනවාගේ දැන්නොත් උග බෙල්ල කපන විදිත් ඒ වගේ ගුලිත් අම්ඹරනෝ ඇත්තම බයවෙන්න ඕ නෑනේ ප්‍රතිවාදී ඉන්න බැහ ප්‍රතිවාදී නොකුම නසලද මේගොළු මේ ගමන යන්ඩ යන්නේ එහෙම නෙමෙයිනි තා කරනකොට උත්තර දෙන්න පුළුවන්න තමන් උත්තර දෙන්න පුළුවන් මට්ට මේ ඉන්නවන ඇයි බය වෙන්නේ. ඒ මොකොටදී අනිත් එක ගැටගාල හිරේදන්න. එහම අවශ්‍ය නෑ ඒම දැම්මාම ඇයි සතුට වෙන්නේ. එක නිතරගෙන් යන්න පුළුවන් කියලා. එහෙම යන්න බෑ එ යන්න ෑ මුළු ලෝකෙම මෙහෙම සමාජයක් නෑ එහෙම පුරවා දර්ශ නෑ ලෝකයේ ඕනෑම තැනක උද හෝ නරක යහපත් ව අයපත් සියලු දේට ප්‍රතිවාදීන ඉන්නවා. එක නිසා තමුන් නැහේගේ ඔය සක්කඩි ගමනට ප්‍රතිවාදීෙන් බොහෝමයි නමුත් ඉදිරියට විල්ල කතා කරන තිත්තගල්ල හාමුදුරුවගේ අය නිසා මංහිතන්න ඉදිරියේදී තමුන් නැහට තේරුම් ගන්න පුළුවන් වෙයි එක ඔය තියන දේශපාලන රව්මේ තියන දේශපාන ක් චක්‍රේ තියන ඒක තියන පිහිට අහිමි වුණනාට පසේ තේරුම් ගන්න පුළුවන්වෙයි පරාදයි කියලා. ද මෑගේ අලුත්මය එක තම පින්තුූරේකැන්නේ මහින්ද රාජ පක්ෂ ජොනීයම තිතුමා කිය චොනියම තිතුමා එතකට තාගවද බන්දුුලගුණවාදන තිස්ස අත්තනායක දැක අපි කිවවේ. මේක ඇවිල්ල මේ මහින්ද තිස්ස සහ මවා මිහින් තලය කතාව තියන්නේ. මහින්ද එනවා උඩ තිස්ස දුවනවා මහා පිටි පස්සෙන් මහින්ද කෑගහනවා තිස් තිස්ස කියලා කයාගහපු ගමන් තිස්ස නවතිනෝ. තිස්සයි මහින්දයි යාලුවනවා. මවා වටෙන් ඇවිල්ලා මැද්දෙන් හිට ගන්නවා. ඒ කතාව මේක බෙසකරන්න තොරණක් කදල පෙන්න්න පුළුවන්. එතින් අපි කියන්නේ මේ වගේ. දේවල් ඇතු ේ තියෙනවා මේ රටේ ජනතාවගේ අනාගතය ඉරණම. එක සරල දේවල් නෙමයි මෙහෙම ජනතාවගේ ඔුල්ලූඩින් ගිහිල්ල නතාවගේ ලේ මතින් කඳුළු මතින් ධඩිය මතින් ගිහිල්ලා. රජකරපුයවුන්ගේ ජීවිතවල අවසානයේ මොනවදුණය කියලා ඕන තරං ලෝකයේ අපට තියෙනවා. උදාහරණ ඉතින් ඒ උදාහරණ කොච්චර තිබුණත් තක්කඩිකං කරන්න ඕනෙ එකක් දිගටම කරගෙනයනවා. ඉති අපි බලමු මේ. සමන්තගේ විනෝධ සමය තව කොයි තරන්දුරට ලංකාවේ ජනයාට ප්‍රදර්ශනයවමින් ඉදිරියට ගමන් කරයිද කියලා. අපි එක බලාගෙන ඉන්නවා මොකද අපි ආවේ මේ වෙනස් කරන්න අපි මේක වෙනස් කරනවා. අපි ඔබට යෝජනා කරනවා අපි මේ හරිවිදියට වෙනස් කරමු කියලා.